I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. Hi, guys. Good morning. Good morning. Good morning. Only thing I did is not pangkani. පහළවෙනි නැත්තම් 16 වෙනි දවස පුංචි කුෂී වී අපි ගෙදරගෙන ආවා. දැන් අද මොන්ඩිසෝරි යවන්න හදන්නේ. අද අඟහරුවාල් දවසක්. එහෙනම් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. දැන් මෙතන අපේ ඉස්සරහා කාමරයක් තියෙනවා. ඒ කාමරේ කපරාදුව ගහන්න තියෙනවා. ඉතින් දැනට අදටත් එක්ක දවස් 5ක් කපරාදුව ගැහුවා අපේ ගෙදර. දැනට කපරාදුවට විතරක් එතකොට අපිට 70ක් ගිහින් දෙනවා බාස්කුලි විතරක්. බලමු මම ඔක්කොම පොතක ලියලා තියෙන්නේ. ඉවරුනහම මම ආයෙත් වෙනම කියන්නම් කොච්චරක වියදම ගිහින් තියනවද කියලා. දැනට ওই ටික බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද පුංචි කුෂීව මොන්ඩිසෝරි ගිහින් දාන්නේ ගෙදර ඉඳන්මයි. ඔන්නිටින් උදේම බාසුන් නැහැලා වැඩට ආවා. අද තමයි අන්තිම දවස වැඩ කරන. යේ යේ. බාසු නැහැ එනකොට අපිට රිබන් කේක් අරන් ඇවිත් තිබුණා අද අන්තිම දවස නිසා. ඔයාලා ක්‍රිකට් මැච් බලනවද? කොච්චර ක්‍රිකට් මැච් බැලුවත් මැච් එක බලන්න එක නවත්තන්න හිතෙන්නේ නැහැ නේද? ඉතින් මංගද කියන්නේ යන්නේ මේ මැච් එක බලන ගමන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි 1xbet වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් මේ දිනවල පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය නරඹන ගමන් මේ වෙබ්සයිට් එකට ගිහින් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා රෙජිස්ටර් වෙලා තරගයෙන් ජයග්‍රහණය කරන්නේ කුමන කණ්ඩායම්ද කියලා අනුමාන කරලා වටිනා ත්‍යාගයතුළු මුදල් ත්‍යාග ජයග්‍රහණය කරන්න. ඉතින් ඔයාලා දන්නවද ඔයාලට හම්බෙන ත්‍යාගේ මොනවාද කියලා? ඔයාලට හම්බෙනවා ස්මාර්ට් වොච්, ඒ වගේම iPhone, ඒ වගේම හොඳම බ්‍රෑන්ඩඩ් වර්ගයේ ලැප්ටොප්. ඉතින් මේව තමයි ඔයාලගේ අත පිරෙන්න දිනා ගන්න පුළුවන් ත්‍යාගි වර්ග. ඒ වගේම මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා ඉස්සෙල්ම මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන ඔයාට පුළුවන් රුපියල් 66,000ක බෝනස් මුදලකුත් ලබා ගන්න. ඔයාලට තියෙන්නේ දිනන කණ්ඩායම අනුමාන කරන්න විතරයි. ඉතින් පරක්කු වෙන්න එපා. දැම්ම යන්න 1xbet app එකට, 1xbet වෙබ්සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. මැච් එක බලන ගමන් නිකන් ඉන්න ගමන් දිනන කණ්ඩායම අනුමාන කරලා ඔයාලට පුළුවන් ත්‍යාග දිනා ගන්න. අපි කතා වුණේ කොයි ටිකද අනිවාර්යයෙන්ම කරලා ඉවර කරන්න කියලා මුලින්ම. ඉතින් තීරණය කරා පිටිපස්සේ බිත්තියේ කපරාදුව ගහලා ඉවර කරනවයි කියලා. මොකද පිටිපස්සේ බිත්තියේ කපරාදුව නිසා මකනේ මැටියෙන්නේ අපේ ගෙවල් බැඳලා තියෙන්නේ. එතකොට වහිනකොට ඒ කපරාදුව ඩැමේජ් නිසා ඒක යටින් කුස්සියට වතුර එනවා. රුල්දි උල්පත් වගේ වතුර එනවා. ඉතින් ඒක නිසා අපි කපරාදු බිත්තිය සම්පූර්ණයෙන් ගැලුව පිටිපස්සේ පැත්තේ ඒ සම්පූර්ණ බිත්තියම අද ගහලා ඉවර කරනවයි කිව්වා. ඒක අත්‍යවශ්‍යම නිසා මේ වැඩ ටිකට. ඔව් කුස්සිය හැපෙත් අර කඩපු ටික අනිවාර්යෙන් එපෙයිනේ. ගේ ඇතුලේ නම් දෙයිනේ කියලා වැඩ ටික සේරම දැන් ඉවරයි. අද තියෙනවා දොරක් හයි කරන්න තියෙනවා, සිංක් එකේ ඉතුරු වැඩ ටික හයි කරන්න තියෙනවා, يعني ඉතුරු කොටස් ටික හයි කරන්න තියෙනවා. ඔය වැඩ ටික තමයි තිබුණේ. ඊට පස්සේ මායි හබියයි ගියා ගෝන් පළට වැලි බලන්න. ඊට කලින් ඉතින් තෙල් ගහ ගන්න එපයි. තෙල් ටිකක් ගහගත්තා. මුකුණු වෙන්න ගත්ත දවල්ට මැල්ලුම් මනවන්න. ඊට පස්සේ කීයක් තිබුණා ඒක මාරු කරගන්නත් ඕනේ. අපි ගෝනපල මට කවුරු හරි කමෙන්ට් කළා තිබුණා ගෝනපල අඩුවට වැල්ල තියෙනවායි කියලා. ඉතින් මම එතනත් බැලුවා. හැබැයි එතන කවුරු ඉඳියේ නැහැ. ඊට පස්සේ අපි බඩු ගත්තු හාඩ් ඩයයකට අපි ආවා කාබන් කීයක් බලන්න. 1650ක් හෝ 750ක් වගේ වුණා මට මතක හැටියට මිල. ඊට පස්සේ ගෙදර මුදුන් බිත්තියේ කුරින්චිය බඳින්න, අර ත්‍රිකෝණ කෑල්ල බඳින්න
ගඩොල් 60ක් ගේන්න කියලා කිව්වා. ඉතින් ඒ ගඩොල් 60 අපි බයික් එකේ තියාගෙන තමයි ගෙදර අරන් ආවේ. මොකද අපි ලොරියේ ගඩොල් 60 අරන් එනවා නම් රුපියල් 750ක් ගෙවන්න ඕනේ එක වාරයකට ප්‍රවාහන ගාස්තු විදියට. ඉතින් මුලින් ගඩොල් 60ක් ගේන්න කියලා තමයි කිව්වේ. පස්සේ ඒ ගඩොල් 60ක් මදි වෙලා තව ගඩොල් 40ක් ගෙනාවා. එතකොට සේරම ගඩොල් කැට 100ක් ගෙනාවා එක මුදුන් බිත්තියක් බඳින්න. එක මුදුන් බිත්තියක මුදුන බඳින්න. ඊට පස්සේ ඔයාලගේ ඕඩර්ස් ටික මම පැක් කරන්න ගත්තා. ඉතින් ඔයාලට මතකද දන්නේ මම ෆොටෝස් දැම්මේ එදා ගෝණියක දාලා. මොකද මගේ ෆොටෝස් ගන්න ටේබල් එක තමයි ඉස්සරහ කෑමට අම්මා අරගෙන තිබුණේ, මේ කෑම මේස විදිහට අරගෙන තිබුණේ. ඉතින් මම මෙන්න මේ විදිහට ගෝණියක් දාගෙන තමයි එදා දවසේ ඩිපොසිට් කරපු ඕඩර්ස් ටික පැකින් කළේ. ඉස්සරහ කාමරේ වැඩ ටික ඉවරුනහම පේන්නේ ওই විදිහට. මට අමතකුණානේ ඒක ඉතුරුයි. මේ ඔයාලා දකින්නේ පිටිපස්සේ කුස්සිය බිත්තිය. මං කිව්වේ සම්පූර්ණ කපරාදුව අපි කුස්සිය බිත්තිය ගැලෙව්වා කියලා. ඒ සම්පූර්ණ කපරාදුව ගලවලා සම්පූර්ණයෙන්ම සිමින්තියෙන් අපි කපරාදුව ගැහුවා. සම්පූර්ණ සිමින්ති කොට් එක සිමින්ති ගියා මං හිතන්නේ මෙතනට. ප්‍රෙස්ටීජ් එක තියෙන නිසා අපිට ඉවීමේ වැඩ කටයුතු ගොඩාක් පහසු වුණා. මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ කුස්සිය තැන් තැන් වලට අරන් ගිහිල්ලාම. අයියෝ මේ කුස්සිය තිබිච්ච නැති තැනක් නෑ, හැම තැනම තිබුණා. ඒ අතරේ ඔන්න අපේ පුංචි කුෂි මොන්ඩෙසෝලියර්ලා ගෙදර ආවා. ඉතින් දැන් එයා ආයි අපේ ගෙදර තමයි පදිංචිය. හැබැයි ඒත් අද අපි තාත්තම්මලා ගෙදරට ගිහින් දානවා. මොකද දැන් ගේ ඇතුලේ තැන් තැන් වල බඩු ගොඩාක් තියෙන නිසා එයා එක තැනක ඉන්නේ. හරි දඟයි අපේ කුෂි, මෙහෙම ඉන්දියට හාපැංච වගේ හරිම දඟයි. ඒක නිසා අදත් අපි මේ දවල්ට තාත්තම්මලා ගෙදරට ගිහින් දානවා. රෑට ආයි ගෙදර එක්කන් එනවා. ඒ අතරේ බඩු වගේ ඔයාලගේ පැකින් කරපු අයිටම්ස් ටික පෝස්ට් ඔෆිස් එකට අරන් යන්න තමයි මම පුරෝගෙන පද බලු බැඳගෙන අරගෙන යන්නේ. එයාගේ හැටි එහෙම තමයි. එතනින් යනකොට නිකන් ඩයිනෝසරෙක් වගේ කඩාපාත් වෙනවා. අපේ ගෙදරට ඇවිල්ලා හැබැයි ඉඳලා කරලා යනවා. අපි මොකෝ කියන්නේ බල්ලණීති. ඊට පස්සේ පුංචි කුෂිව දාන්න ආපු වෙලේ මං කෑවා රසබර මුරුක්කුවක් රුපියල් 10ට තියෙන. එන් කෙල්ලගේ හිතට හරි නැහැ අපි දාලා ගියාට හැබැයි රෑට එනවයි කියලා දන්නවනේ. ඒක නිසා ෂේප් මේ තියෙන මං අර කලින් කියපු වැලි බලපු තැන. මම ප්ලෑන් කරන් ඉඳේ ගයිස් මේ උළු කැට ටික පාවිච්චි කරලා තාප්පෙ ගහන්න. මොකද අපේ මොන්ඩිසෝරියේ ෆවුන්ඩේෂන් එකේ ගල් ටිකත් එහෙම තියෙන නිසා. නමුත් බජට් එක මදි වුණා, සල්ලි වරුණා. ඒක නිසා ඒක පස්සට කල් දානවා. මොකද ඔක්කොම තියෙන ටික නාස්ති කරගෙන හැම තැනින්ම ණය අරගෙන හිර කරගන්න මම කැමති නැහැ. ඒක නිසා පුළුවන් මට්ටමින් පුළුවන් ප්‍රමාණයට තමයි අපි ගෙදර වැඩ කරගත්තේ. ඉතින් අත්‍යවශ්‍යම ටික අනිවාර්යෙන් කරගත්තා. තාප්පෙටත් සල්ලි ඉතුරු කරගෙන ඉඳියත් ඒ සල්ලිත් වියදම් වුණා ගෙදර වැඩ ටික කරගෙන යද්දි. ඒක නිසා තාප්ප ගහන්න සල්ලි මදි වෙච්ච නිසා තාප්පේ සහ වැරැන්දේක අපි පස්සට කල් දානවා. දැන් ඉතින් අවුරුදු 100ක්වත් යනකම් මේ වහලට කිසිම හානියක් වෙන්නේ නැහැ, වහලෙන් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියලා බාසන්නේ වගේ කිව්වා. ඉතින් ඒක නිසා අවුරුදු 100ක් යන කලින් මම කොහොමරි වැරැන්ඩේකයි තාප්පෙයි ගහගන්නවා. දැන් ලකින් යාල අපේ අම්මගේ අල්මාරි උස්සල පිටිපස්සෙන් තියෙන අපේ අම්මගේ පෞරාණික ජාතික කෞතුක වස්තුවක් තමයි ওই අල්මාරිය. ඉතින් ඒක කකුල් කැඩිලා ඒක මේ උස්සල අපි අර ගෙදර කුරිංචි වලට ගහපු ලී වල ඉතුරු ලී කෑලි දෙකක් උඩ තිබ්බා. බලලම ගන්නකෝ ඔය කරත් හොඳයි. ඔය වටින් නැති කොලන්නේ. ඒක නිසා බලල ගන්න. නේ අම්මේ. අපරාද ඒක මට දිගැරලා මේ දෙන්නේ තිබ්බේ. ඉතින් ඔක දිගැරද හැගෙන. වාසුනේ ගින් කියන්න එපා කොලයක් අඩුයි කියලා මම පිළිගන්නේ. ඒක නිසා බලල රයියන්න. වැඩ කරන අන්තිම දවසේ එදා කියලා මම හරි සන්තෝෂෙන් ඉඳියට අන්තිම දවසේ එදා වුණේ නැහැ. මොකද ඊට පහුවෙන්දත් වැඩ කරන්න සිද්ධ වුණා. අත්‍යවශ්‍යම වැඩ ටිකක් ඉතුරුණා. ඉතින් මොනව කරන්නද? මොකද උඩ බිත්තිවල චුට්ටක් අපරාදුව සහ පිටිපස්ස බිත්තිය තව ටිකක වැඩ තිබුණා. ඉතින් ඒක නිසා හෙටත් අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ කියලා බාසුන් නැහැ කිව්වා. නැත්තම් අර කුස්සිය බිත්තියම ඉවර කරගන්න නැතුව බැහැනේ. මොකද ඒක තෙමුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔයාලා දකින්නේ අපි රෑ බිම හෝදනවා. දැනට මම 20 වතාවකට වඩා මේ බිම හෝදලා තියෙනවා. තාමත් නෑ සුපුරුදු රතු පොළව මතුවෙන්නේ. හැමදාම හෝදනව චුට්ටක් වෙලා ගියාම ආය අර සුදු පාට පැච් ගතිය උඩට එනවා. මන් දන්නේ නෑ කවදා ආයි මේ බිම රතු කරගන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලා දැන් දකින්නේ පහුවෙන්දා උදෑසන කාලය. ඉතින් මේ උදෑසන කාලේ අපේ පුංචි කුෂි යහනේ හොඳට බුදි. එයාට නිදාගෙන ඩබල් ලැඳක් දීලා තියෙන්නේ. බලන්නකො එයා ඩබල් ලැඳේ නිදාගෙන ඉන්නේ කියලා. පේනව නේද? එයාට දීලා තියෙන ඩබල් ඇඳේ තව දෙන්නෙකුට වුණත් නිදා ගන්න පුළුවන්. එයා රෝල්ලා රෝල්ලා සිංගල් ඇඳට ඇවිල්ලා. ඉතින්
උන අද නම් අන්තිම දවස. අදින් පස්සේ බාස් උන්න හැල තව ටික කාලයක් යනකම් අපේ ගෙදර වැඩට එන්නේ නැහැ. සල්ලි ඉවරයිනේ. ඉතින් අද ඇවිද ආවි වැඩ කරන හතර දෙනයි. ඉතින් තියෙන සිමෙන්ති ටිකයි තියෙන වැලි ටිකෙනු තමයි අපි විතර වැඩ ටික කරන්න හිතන් ඉන්නේ. ඒ අතරේ මං ඊරෑ පොඩි කුපාඩි වැඩක් කළා. අපි හදයාගේ ඇඳේ චිත්‍රෙන්දා. නිකන් මල් ගස් අනම්මනම් වගේ නෙමෙයි. නිකන් අනම්මනම් චිත්‍ර ටිකක් ඇඳලා ඇඟේ හැමතැනම මං දැක්ක හැමතැන්වල මම චිත්‍රෙන්දා. මොකද මම රෑ බිල්වගයක් හැදුවා. ඉතින් ඒ හදන ගමන් නිකන් ඉතින් දැක්ක තියෙනවා චිත්‍රෙන්දා. ඉතින් උදේ තමයි ඒව දැකලා තියෙන්නේ. ඉතින් උදේ ඒව දැක්කට පස්සේ ඉතින් ඇඳ මට මේව මකන්න කිව්වා. ඔන්න ඔය කෙල ටිකක් ගාලා මැකුවා. ඉතින් අපි ඉස්සර ස්කෝල් දිත් ඔය අතේ පයේ පෑන් ඇඳම හොම් මකන අන්නේ. එයා මට කියනවා සර්ජිකල් ස්ප්‍රයිට් සර්ජිකල් නෙමෙයි හයිඩ්‍රන් පෙරොක්සයිඩ් වලින් මකන්නලු. ඔව් අමකටද නේද අනේ. කොහොමද ඉතින් දැන් වැඩ කරන එකනේ. මාපේ ගුඩ් මෝනින්. අපි එහා පැත්තේ ඉතුරු වෙච්ච වැලි ටිකක් එකතු කරලා තිබුණා. අපි ඒ වැලිත් හොදලා ගත්තා. ඊට පස්සේ ගෙනාවු පිටි පැකට් එකක් තිබුණා. ඒකෙන් එකක් හබියට හදලා දෙන ගමන් ඉතුරු පිටි ටික මං කෑවා. කුෂිනී. ඔය පේනවනේ කුෂි. තියන්න බෑ තප්පරයක් නිකන් මොකක් හරි ජලතර වැඩක් කරනවා. ටැංකිය මෙතනින් තියෙන්නේ. මං ඔඩොක්කුවේ තියන් ඉඳියා. අම්මම්ම සපත්තු දෙක දැම්ම. නැත්තම් ඒ ටිකට මොකක් හරි වැඩක් කරලා ඇති. ඉතින් මං කිව්වා ඔයාලට තාම පිටිපස්සේ බිත්ති ඉවර නැහැ කියලා. අද තියෙන්නේ ඔන්න ওই ටික තමයි. අපේ වැඩේට ගෙනාපු පලන්චි වල දවසක කුලිය රුපියල් 100යි එක කෑල්ලක. ඉතින් දවස් 20ක් හෝ 22ක කුලිය ගෙවන්න තියෙනවා පලන්චි වල. දවල්ට කනවා. ඊට පස්සේ තෑගි දුන්නා. මම ඉතින් හැමෝටම පුළු පුළුවන් විදියට මට පුළුවන් විදියට පුංචි පුංචි තෑගි දුන්නා. යාලට අත්‍යවශ්‍ය වෙන තෑගි. ඔය අලු වෙනවයිනේ. ඔය සින්ක එක ගෙනාපු දවසේ මම හරියට අලුතෙන් හයි කරපු ජනේලි සහ සින්ක එකයි හයි කළා. නිලක් තමයි මට අහුවෙන්නේ. ලයිට් බිල් ඇවිල්ලා. කීයද? 2512යි ගිය මාසේ ගෙවපු ගාන. මේ විකාර බිලන් යන්නේ මොකද්ද? අප්ඩේට් ලාස්ට් පේමන්ට්. This month එක 6/12 පටන් ගත්තේ 5/13 වෙනකන් දවස් 30යි. මීටරේ නම්බරේ තියෙනවා. යුනිට් ගාන කොහෙද තියෙන්නේ? යුනිට් 29. චාර්ජ් එක 282. උත්සාහද වෙලා මට මතකද කාලේක ඔච්චර අඩු ලයිට් බිල් එකක් ආවම තමයි 300 ගාණක් මං හිතන්නේ කොයි කාලේ ආවද කියලා මට මතක නැහැ 300 ගාණක ෆ්‍රිජ් එක නිසා වෙන්නේ. මොකද අපේ තියෙන්නේ පරණ ෆ්‍රිජ් එකක්. ඒකට තමයි ගොඩක් වෙලාවට කරන්ට් එක යන්නේ. ඊට පස්සේ පුංචි කුෂික මොලිසෝරි රැස්වීමක් තිබුණා. මම ඒකටත් ආවා. මේ දවස් ටිකේ මම එහෙම ගියෙත් ඔය ගෙදරට ඉඳන් ඉන්න ඇඳුම් පිටිම තමයි. ඔන්න ඉතින් වැඩ ඉවර කරලා බාසොන් හැල යන්න හදනකොට මම හැමෝටම මට පුළුවන් විදිහට ස්තුති කළා. මොකෝ නැත් අපි මිනිස්සු වෙන නේද? ඒ වැඩි හිටි අය. ඉතින් ඇත්තටම අවංකව හොඳට තමන්ගේ උපරිම කාලයෙන් උපරිම සේවයක් ඒ ගත්ත මුදලට සරිලන්න කළා කියලා මට හිතෙනවා. අපි බලමු ඉදිරියට නේද? වැඩවල ගුණාත්මකභාවය ඉදිරියට නේ පේන්නේ. එහෙනම් බාසුන්නේ බයි බයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හරි ගයිස්, ගෙදර වැඩ ටික ඔන්න ඔහොම තමයි සිද්ධ කෙරුවේ. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් බලමු ගේ හදන්න කොච්චර වියදමක් ගියාද කියන එක සම්පූර්ණ බජට් එක. බයි. ඊළඟ එකෙන් හම්බ වෙමු. බයි බයි.